ඇති වෙනවා. මැරෙන අවසාන තත්ත්වයේදී හරි එයා ධර්මයේ අවබෝධාත්මක තැනටපත් වෙනවායි කියන විශ්වාසය. ඒක සද්ධාවේ මහිමය, සද්ධාවේ බලය, සද්ධාවේ ශක්තිය. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල ඉන්න ඇස් දෙක පියවෙන්න මොහොතක් පෙර ආතුවහෝ ඔබ ධර්මයෙන් ලබන්නා වූ ඵලයන් ලබන්න පුළුවන් කියන විශ්වාසය තමන් තුල ඇති කරගන්න. ඒ විශ්වාසයමයි පින්වතුනි අපිව ක්‍රියාත්මක භාවයකට කවදා හරි පත් කරලා දෙන්නේ. එනිසා සද්ධාව කියන කාරණයමයි මුල් වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් සකස් කරගත්තා වූ ශ්‍රද්ධාව අපි ආකාරවතී ශ්‍රද්ධාව බවට වඩව ගන්න ඕනේ. නුඹ ශ්‍රද්ධාවේ අංග දෙකක් තියෙනවා. එකක් අමෝලිකා ශ්‍රද්ධාව, අනිත් එක ආකාරවතී ශ්‍රද්ධාව. අමෝලිකා ශ්‍රද්ධාව නිරේතුරුවම අපිව අභියෝග ඉස්සරහදී අපිව විනාශ කරලා දානවා. අසරණ කරලා දානවා. එනිකා සද්ධාව කියන කාරණේ ආකාරවතී සද්ධාවක් බවට වර්ධනය කරගන්න. දැන් ඒක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා සිල් සමාදන් වෙන කෙනෙක්. සිල් පිරිස නායකයය. හැමෝටම මෛත්‍රී භාවනාව කියලා දෙන්නේ, බුදුගුණ භාවනාව කියලා දෙන්නේ යා. නමුත් මේ අම්මා වයෝ වෘද්ධ වෙලා, අසනීප වෙලා, රෝහල්ගත වෙලා මරණාසන්න වුණා. එයා ඇත්තටම හිතුවා එයා මේ මොහොතේ මැරෙයි කියලා. නමුත් එයා මැරුනේ නැහැ. එයා ගෙදර ඇවිල්ලා දවසක් කියනවා, හාමුදුරනේ මැරෙනවායි කියන කාරණය මේ තරම් දුකක්ද බයක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ කියලා. මොකද මැරෙන වෙලාවේ මට මං කළා වූ ධර්මයක් මට සිහිපත් උනේ නැහැ. මම රැක්ක සීලයක් මට සිහිපත් උනේ නැහැ. මට සිහියට ආවේ ගෙදර ඉන්න දුවාදරුව මොනපුර මිනිපිරිය ඉඩකඩන් ටික විතරයි කියේ. සද්ධාවක් තිබිලාද? සද්ධාවක් තිබිලා නැහැ. සද්ධාවක් තිබ්බනම් මැරෙන වෙලාවේ බියක් සකස් වෙන්නේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සරණ ඉස්සරහා කවදාක්වත් කාටවත් බියක් සකස් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවය. නමුත් අර අම්මා පන්සල් ගියා, සිල් ගත්තා, අනුන්ට භාවනාව කියලා දුන්නා. නමුත් එතුමිය තුල තිබ්බේ ආකාරෝති ශ්‍රද්ධාවක් නෙමේ, අමෝලික ශ්‍රද්ධාවක්. තව එක මහත්මෙක් හිටියා. ඒ මහත්මයා පන්සිල් සමාදන් වෙන බෞද්ධෙක් වුණා. දන් දෙනවා. මේ මහත්මයා අර සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටියේ හිටපු මහත්මයෙක්. මේ කෝච්චි පෙට්ටියේ රැළට මේ මහත්මයා අහුවෙලා පළවෙනි රැළට යට වෙලා ආයා ඉහළට මතුවෙනකොට එයා කියනවා, එයාට එක පාටම පිටුනේ බුදුරජාණන් වහන්සේ ගුරුයි ධර්මරත්නයන් ගුරුයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඇත්තනම් ධර්මරත්නේ ඇත්තනම් මට මෙහෙම වෙදයක් වෙන්නේ නැහැ කියලා එයා හිතුවේ. සංස්කාරණෝ ජීවිතේ දැක්කේ නැහැ. ඒ නිසා පළවෙනි රැළේදී මෙයා හිතුවා බුදුරජාණන් වහන්සේ ගුරුයි දෙවෙනි ධර්මයන් ගුරුයි කියලා. ඊට පස්සේ දෙවෙනි රැළ ඇවිල්ලා දෙවෙනි රැළටත් යට වෙලා කෝච්චි පෙට්ටියත් පෙරලිලා යා මතු වෙනකොට එයා කියනවා, හාමුදුරනේ මගේ හිතේ ඇති වුණේ සිය ගානක් සිතුවිලි ඔක්කොම අකුසල් සිතුමයි. එකක්වත් කුසල් සිතක් නැහැ. ඇයි පළවෙනි රැළේදී මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා? මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළවයි දැන් සිතුවිලි ගලාගෙන එන්නේ. තෙරුවන් සරණ නැති කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ සරණ අහිමි කරගත්තා. දැන් දෙවෙනිව ගලාගෙන ඉන්නේ සම්පූර්ණ අකුසල් සිතුවිලි. නමුත් මේ මහත්මයා පෙර සංසාරයේ පිනක් නිසා මැරුනේ නැහැ. නමුත් එයා දැනුත් කියනවා, හාමුදුරනේ එදා මම මැරුණා නම් කොහි ආයිද කියලා මම දන්නේ නැහැ කියලා. ඒක තමයි ශ්‍රද්ධාවයි ආකාරවතී ශ්‍රද්ධාවයි අතර වෙනස. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන කාරණේ නොසැලෙන ශ්‍රද්ධාව බවට පත් කරගන්න. නොසැලෙන ශ්‍රද්ධාව. තමා තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නවායි කියන කාරණේ නොසැලෙන ශ්‍රද්ධාව කියන්නේ. එයා දැන් බුදුරජාණන් වහන්සේ කියන නිසා නෙමෙයි දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුල ගමන් කරලා දැන් එයා තමා තුලින් බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ දකින්න. අන්න ආකාරවතී ශ්‍රද්ධාව. එතකොට එයා නැවත හැරෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි දැන් එයා විශ්වාස කරන්නේ. තමා තුලින් තමායේ ධර්මයේ දකින්න. මෙන්න මේ ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් බවට අපි පත් කරගන්න. ඒක කොහොමද අපි ආකාරවතී ශ්‍රද්ධාවක් බවට පත් කරගන්නේ? අපිට සමාජයේ බණ කියනකොට, පොතක් පතක් කියවනකොට,
අපිට ගොඩාක් දේවල් සමාජයේ ඇහෙනවා. එක සූත්‍රයක් ස්වාමීන් වහන්සේලා 10 දෙනෙක් බණ අරගෙන බණ කිව්වොත් ඒ එක සූත්‍රයේ ස්වාමීන් වහන්සේලා 10 දෙනා විග්‍රහ කරන්නේ 10 ආකාරයකට. එක කාරණයක් ගැන පොත් 10ක් ලියුවොත් ඒ පොත් 10ේ තියෙන්නේ ආකාර 10ක්. දැන් අපිට හරි ප්‍රශ්නයක් කවුරු හරිද කවුරු වැරදිද කියන ප්‍රශ්න. මොකද යමෙක් යමක් විග්‍රහ කරන්නේ කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා කියන ප්‍රමාණය මත. යමෙක්ගේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. කෙනෙක් ධර්මයක් විග්‍රහ කරන්නේ කෙනෙක් යමක් සටහන් කරන්නේ. යමෙක්ගේ ප්‍රඥාව පැත්ත වැඩිලා වැඩි නම් එයා නිරේතුරුවම ධර්මයේ විග්‍රහ කරන්නේ නිවනට බරව. යමෙක්ගේ ප්‍රඥාව වැඩිලා අඩු නම් එයා හැම වෙලාවෙම යමක් විග්‍රහ කරන්නේ භවයට බරව. මොකද එයා සංසාර බය දැකලා නැහැ. එහෙමනම් මේ කියන කිසිම කෙනෙක් තුල වැරද්දක් නැහැ. එයා දකින දේ එයා දන්න දේ මේ කියන්නේ. වැරද්දක් බොරුවක් නෙමෙයි මේ කියන්නේ කවුරුත්. එයාට තේරෙන දේ එයා දකින දේ එයා දන්න දේ තමයි එයා කියන්නේ. ඒගොල්ලන්ගේ වරදක් නැහැ. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කවුරු කියන දේද හරි කවුරු කියන දේද වැරදි කියන කාරණා. කෙනෙක් කියනවා මස් මාළු කන්න කියලා. තව කෙනෙක් කියනවා මස් මාළු කන්න එපා කියලා. දැන් අපිට ප්‍රශ්නයක් මොකක්ද මේ දෙකෙන් හරි කියලා. එහෙමනම් අපි කුමක්ද කරන්නේ? මේක පැටලිලා යන්න කියොත් අපිත් මෙතන පැටලෙනවා. දැන් තව තව පැටලෙන ස්වභාවයකට නෙමෙයි අපි යන්න ඕනේ පැටලුම ලිහා ගන්න ස්වභාවයකට. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ ධර්ම මාර්ගය තුල යද්දී නිරතුරුව බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්න. එතකොට ප්‍රශ්න ඉවර වෙනවා. දැන් අපේ මගේ පැවිදි ජීවිතේ මං කල්යාණ මිත්‍රයා කරගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ප්‍රශ්නයක් මතුනේ නැහැ. දෙතනක හොයන්න තව තැනක බලන්න පොතක් බලන්න අවස්ථාවක් මතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේව කල්යාණ මිත්‍රයා කරගත්තා. දැන් කොහොමද අපි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්නේ? උන්වහන්සේ පිරිනිවන් පාන. කල්යාණ මිත්‍රයා කියන්නේ යමක් අහලා දැනගන්න අපිට උපදේශයක් ගන්න ඉන්න කෙනා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ඉස්සෙල්ලා අපිට කියනවා, ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනය දෙකයි සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. ධර්ම විනය එහෙනම් ධර්ම විනය දෙක නම් සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. ධර්ම විනය දෙක ජීවමානව තියනවා නේද? එහෙනම් සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව සාස්තුන් වහන්සේ තාම ජීවමානව ඉන්නවා. මොකද ධර්මයේ සංදිතිකව තියෙන. එහෙනම් ධර්ම විනය දෙකයි අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. ධර්ම විනය කියන්නේ කුමක්ද කියනවා? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සියලුම සූත්‍ර අභිධර්ම විනය මේ සියලුම ධර්මස්කන්ධය තමයි ධර්ම විනය කියලා කියනවා. මේ සියලුම ධර්ම විනය කාරණා අවසානයේ අපිව පෙළගස්සන්නේ කොතෙන්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. නිවන් අවබෝධය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ හැම බලපදයක්ම අපිව අවසාන ඉලක්කය යොමු කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අපි මුලින්ම අවබෝධ කරගන්නේ කොහොමද? දුක සත්‍ය. දුකේ කියන කාරණේ නේද? කුමක දුකද අපි අවබෝධ කරගන්නේ? පංච උපාදානස්කන්ධයේ දුක. රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ දුක නේද? එහෙනම් බලන්න අවසානයේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්මස්කන්ධය අවසාන අපි යොමු කරන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යය කියන කාරණේ අවබෝධය. එතන තමයි ඵලය, එතන තමයි හරය. අපි යම් දවසක සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. කාය චිත්ත ධම්ම වේදනා සතර සතිපට්ඨාන ධර්මයන්. අපි යම් දවසක අවබෝධ කරගන්න ඕනේ මේ සතර සතිපට්ඨාන ධර්මේනු අනිත්‍යයි කියලා. මොකද කාය චිත්ත ධම්ම වේදනා කියන දේවල් අනිත්‍යයි. ඒක අවබෝධ කරගන්න. එතකොට සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි වීම නිසා අපි තුල මොකද්ද වෙන්නේ? සත්‍ය බොජ්ජං. අපි යම් දවසක මෙන්න මේ සති ධර්ම විදියේ ප්‍රීති ප්‍රසද්දි සමාධි උපේක්ඛා කියන ආව මේ සප්ත බොජ්ජංගත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නේ. මොකද මේවා සියල්ල අනිත්‍යයි. ප්‍රීති ප්‍රසද්දි සැප සමාධි උපේක්ඛා ඔක්කොම අනිත්‍යයි. එහෙනම් අපි යම් දවසක සතර සතිපට්ඨානයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. සතර සතිපට්ඨානය නිසා වැඩෙන සප්ත බොජ්ජංගත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. මේ දෙකම අවබෝධ කරද්දී අපි අවසානයේ අවබෝධ කරලා තියෙන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි.
මොකද සතර සරිපට්ඨාන ධර්මයනොත් වැඩුනේ මේ කය ඇසුරු කරගෙන රූපේ ඇසුරු කරගෙන විඳීමක් හැටියට වැඩුනේ සප්තපච්චංගත් වැඩුනේ මේ රූපේ ඇසුරු කරගෙන විඳීමක් හැටියට එහෙනම් අවසානයේ පංච උපාදානස්කන්ධයක් හැටියටයි මේ සියල්ල වැඩිලා තියෙන්නේ එහෙනම් අවසානයේ අපි සතර සරිපට්ඨානයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී සප්තපච්චංගත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී අපි අවබෝධ කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බව දැන් එහෙනම් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය කියන කාරණේ කියන්නේ මොකක්ද මේ ඇස අනිත්‍යයි මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි මේවා නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය එහෙනම් බලන්න තමාගේ ඇස තුලින් මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දි මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයි අනිත්‍යයි කියලා දකිද්දි තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරලා ගත්ත නේද සමස්ත ධර්ම විනයම මතු කරලා ගත්තා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි තෙන්ටයි අපි යෝගේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන අවබෝධ කරන කෙනා තමයි රහත් භාවයට පත් වෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින කෙනා තමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ එහෙනම් දැන් අවසානයේ තමන්ගේ ඇස අනිත්‍යයි කියලා දකිද්දි තමන්ගේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිද්දී තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරලා ගත්තා. සමස්ත ධර්ම විනය හරය ඵලය තමා තුලින් මතු කරලා ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කියන නිසාද තමන් මේ ඇස අනිත්‍යයි කියලා දන්නේ? තමා තුලින් තමා දකිනවා මාර්ගය තුල හික්මිලා සද්ධාව සකස් කරගෙන දැන් තමා තුලින් තමා දකිනවා මේ ඇස අනිත්‍යයි කියලා. මේ ඇස නිසා සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍යයි. දැන් බලන්න මේ ඇසෙන් මම අපි ඉස්සෙල්ලාම කවුද අපි හැමෝම දැක්කේ? අම්මා කියන රූපයයි අපි දැක්කේ නේද? අපි හැමෝම මේ ඇහෙන් ඉස්සෙල්ලාම දැක්කේ අම්මා කියන රූපය. ඒතකොට බලන්න මේ ඇහෙන් දැක්කා වූ අම්මා කියන රූපය මේ වෙනකොට කොච්චරනම් අනිත්‍ය වෙලා. යා වයෝ වෘද වෙලා අසනීප වෙලා ගිලන් වෙලා ඉන්න පුළුවන්. සමහර විට යා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවක් වෙලා ඉන්න පුළුවන්. එයා සතර පායයක වැඩිලා ඉලදෙනේ කරකෙක් එළුවෙක් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකේ ඉපදිලා කවුරු හරි මගේ දුවේ කියලා දැන් එයා ලොකු මහත් කරනවා වෙන්න පුළුවන්. එතකොට බලන්න අම්මා කියන රූපය මේ වෙනකොට කොච්චරනම් අනිත්‍යද? දැන් මේ අම්මා කියන රූපේ අනිත්‍යභාවය අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ කියපු නිසාද? තමා තුලින් දැන් දකින්න මේ රූපය අනිත්‍යයි කියලා. එතකොට මේ අම්මා දැක්කා වූ ඇස මේ වෙනකොට කොච්චර අනිත්‍ය වෙලා? එදා මේ අම්මා දැක්ක පුංචි ඇහැ කොච්චර ලාමක හුරු බූටි ඇහක්ද අපිට තිබුණේ ඒ ලාමක හුරු බූටි ඇහැ මේ වෙනකොට කොච්චර නම් ජාති ජරා වියාදි මරණ වලට කන්නාඩි දෙකක් දැම්මේ නැත්නම් අකුරක් පේන්නේ නැත්නම් ඇහැවිල්ලා තියෙනවා මේක තව අන්ධ වෙන්න පුළුවන් සුද වෙන්න පුළුවන් දැන් තමා දකිනවා අම්මා කියන රූපයත් ඉස්සෙල්ලාම දැක්ක අනිත්‍යයි මේ ඇහැ කියන කාරණය දැන් තමා තුලින් දකින්න දැන් තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගන්න දැන් අපිට එහෙම මේ වටේ පිටේ කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒ නිසා තමා තුලින් දැන් දකින්න ආකාරෝති සද්ධාව සකස් වෙනවා. එයා හැරෙන්නේ නැහැ. දැන් ආයි මත එයා තුලින්ම එයා දකින්නේ යාට දැන් විශ්වාසයි මොකක්ද මේ ධර්මයේ හරය කියන කාරණේ. ඒතර බලන්න මේ ඇස නිසා සකස් වුණා වූ ඇස කියන රූපය අනිත්‍යයි වගේම මේ ඇස නිසා සකස් වුණා වූ විඳීම් දිහා බැලුවොත් කොච්චරනම් අනිත්‍යද? අපි අම්මා කියන රූපය ඇහෙන් දැක්කා. ඒ අම්මා නිසා අපි කොච්චර නම් විඳීම් සකස් කරගත්ත ජීවිතේ නේ අම්මාගේ කිරිසුවඳට අම්මාගේ හුරතලයට අම්මාගේ ආදරයට අම්මා ගහනකොට බයිනකොට කවනකොට කෝනකොට අකුරු කියලා දෙනකොට ඉස්කෝලේ යනකොට කොච්චර නම් ඒ අම්මා නිසා අපි විඳීම් සකස් කරගත්තා ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍ය තාත්තා කියන රූපය නිසා අපි කොච්චර විඳීම් සකස් කරගත්තා ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍ය දැන් මේ කාරණා තමා තුලින් තමා දකින්නේ අන්න ආකාරෝති සද්ධාව. එයා දැන් හැරෙන්නේ නැහැ. එයා තමාගේ ඇහැගෙන දැනගෙනයි මේ මාර්ගයේ තුල යන්නේ. එයා දන්නවා මේ ඇහැ අනිත්‍ය වෙන දෙයක්, මේක මට අයිති දෙයක් නෙමෙයි. ආහාරයෙන් යැපෙන හැක් මේක. ඒ නිසා ඇස අනිත්‍යයි වගේ මැස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය තමා තුලින් දකින්න අන්න ආකාරෝති සද්ධාව. අපි එතෙන්ද සද්ධාව අරගෙන යන්නේ. එතකොට තමයි සද්ධාවත් විදර්ශනා නුවණට අපි ලක් කරන්න ඕනේ. එතනෙ තමයි ආකාරෝදී සද්ධාව සකස් වෙන්නේ. දැන් බලන්න මම අර මුලින් කිව්ව බෝධිසත්වයා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී
අර මඩ වගුරුක වැතිරෙනවා. වැතිරිලා බුදුරජාණන් වහන්සේට පාපිස්නාවක් වෙනවා. එතකොට බලන්න අර බෝධිසත්වයා අර මඩ වගුරුක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේට පාපිස්නාවක් වුණ වෙලාවේ ඇති වුණා වූ විදී නිත්‍යද අනිත්‍යද? ඒ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේ අපි බෝධිසත්වෙයින්ට ඔබ අහවල් දවසේ අහවල් කාලයේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ දුන්න අවස්ථාවේ ඇති වුණා වූ විදී කොච්චර විදී මැති වෙන්නේ නැද්ද? නෑ. ඒ විදී නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතනින් සංසාරයට බැහැලා ඇස් ගලව ගලවා දන් දෙනකොට කොච්චර නම් විදීම් සකස් වෙන්නේ නැද්ද? මහා සාගරයේ ජලය පරාද වෙන රුධිරය දන් දෙද්දි මොනසානම් විදීම් ඇති වෙන්නේ නැද්ද? මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දි මොනසානම් විදීම් ඇති වෙන්නේ නැද්ද? ඒව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ ලැබුවා වූ රූප නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ වෙයි කිසිම නිත්‍යභාවයක් නැහැ. අර හය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ ඇති වුණා වූ විදීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එනම් බලන්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පරිපූර්ණ වෙච්ච ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූපකාය ජීවිතයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එනම් බලන්න ඒසා අයෝමය චරිතය සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් මේ තියුණු ප්‍රඥාවක් වඩවා ගැනීම උදෙසා දස පාරමී පුරාගෙන ආපු ඒ අයෝමය චරිතයත් අනිත්‍ය නම් ඔබත් මමත් ඔබේ දරුවා බිරිඳ කියන්නේ මොනවන්දයක්ද මේ? අරසායෝ මේ චරිතයක් ඒ වගේ අනිත්‍ය වෙලා ගියා නම් තාම ධර්මයේ සම්දිත්තිකව තියෙනවා. නමුත් මේ ධර්මයේ සම්දිත්තික භාවයෙන් ගිලිහුණ තැනදී ධර්මයත් අනිත්‍ය වෙලා ආයිමත් ඊළඟ බුදුරජාන් වහන්සේ තමයි ආරෂ්ඨාංගික මතු මාර්ගය මතු කරලා දන්නේ. අන්න බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න වගේම ඒක ආකාරවතී ශ්‍රද්ධාවක් සකස් බවට පත් කරගන්න ඒ විදර්ශනාවට අපි ඒ ශ්‍රද්ධාව ලක් කරන්නේ. එතකොට අපිට පේනවා අනේ මේසා සැනසෙල්ලක් මේසා දෙයක් අපිට ලැබලා දුන්නේ අයෝමයේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් උන්වහන්සේ දේශනා කළා වූ ධර්මයන් සියල්ලම අනිත්‍ය වෙන දේවල් කියන කාරණය. එතනින්මයි ආකාරවතී ශ්‍රද්ධාව අපි සකස් කර ගන්න ඕනේ. ඒ ආකාරවතී ශ්‍රද්ධාවමයි තෙරුවන් කෙරේ වූ අචල ශ්‍රද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා ආපු සැරෙන්නේ නැහැ. මෙන්න මේ ශ්‍රද්ධාව අපිට අවශ්‍ය වෙන්නේ සෝවාන් ඵලයටපත් වෙනකම් විතරයි. ඒක හොඳට තේරුම් ගන්න. ඉන් පස්සේ ආයිමත් අපි ශ්‍රද්ධාවක් ගැන හිතන්න යන්න ඕනේ. ඒක පරිපූර්ණ වෙලා ආයිමත් ශ්‍රද්ධාව සීලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ. ඒ නිසාමයි අපි කියන්නේ සෝවාන් මාර්ගය තුල ඉන්න කෙනා ශ්‍රද්ධාවටම මුල් තැන දෙන්න සීලයටම මුල් තැන දෙන්න භාවනාවට යන කලබල වෙන්න එපා. ශ්‍රද්ධාවමයි සීලයමයි අපි ඔසවලා තියන්නේ සෝවාන් ඵලය කියන තැනට. මොකද සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ ආර ශ්‍රද්ධාව පිළිබඳ සීලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට යා තුල වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පමණයි. එදිනා ශ්‍රද්ධාව කියන කාරණය ආකාරවතී ශ්‍රද්ධාවක් අචල ශ්‍රද්ධාවක් බවට අපි පත් කරගන්න ඕනේ. දෙවෙනි කාරණය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සීලය. ගිහි අයගේ නිත්‍ය සීලය පිංගතුනේ පංච සීලය. පංච සීලය තමයි ගිහි අයගේ නිත්‍ය සීලය. එනිසා පංසිල් පද පහ සතර අපායේ බය දකිමින් පින්නතුනේ තමන් ආරක්ෂා කරගන්න. නිරයතුරුවම සතර අපායේ බිය දකින්න ඕනේ. සතර අපායේ සත්වයා දුක් විඳින ස්වභාවය දකින්. ලෝකෙට පේන්න නෙමෙයි. මම මේ භවයෙන් ගැලවෙනවායි කියන කාරණේ මේ ධර්මයෙන් අර්ථයක් ගන්නවායි කියන කාරණේ තුල ඉඳගෙන අපි සීලය ආරක්ෂා කරගන්න. අපි උදෙසායි අපි සීලය ආරක්ෂා කරගන්නේ ලෝකෙට පේන්න නෙමෙයි. ලෝකෙට පේන සීල ආරක්ෂා කළ තේරුමක් නැහැ. මොකද ජූරිය තින්නේ තමාගේ හිත තුලයි. එක්තරා මහත්මෙක් හිටියා. ඒ මහත්මයා අවුරුදු 80ක් ඉතර ජීවත් වෙච්ච මහත්මෙක්. නමුත් මේ මහත්මයා සමාජය තුල හැම වෙලාවම ජීවත් උනේ සිල්වතෙක් හැටියට. නිරතුරුවම සිල්වත් භාවය තුලමයි මේ මහත්මයා ජීවත් වුනේ. මෙහෙම ජීවත් වෙලා දීර්ඝ කාලයක් රෝගී බවට පත් වෙලා මේ මහත්මයා මියයි. මේ මහත්මයා මිය ගියාට පස්සේ අපි දන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කරමුණු කරලා බලලා කියනවා මේ මිය ගිය මහත්මයා කොහෙද උප්පත්තියක් සකස් කරගත්තේ කියලා.
මොකද ඒ වෙනකොට ඒ මියගිය මහත්මයාගේ දුවාදරුවෝ කියනවා Tamange taatta lassana sudu saramak kamisayak ændagena ævilla ræta api issara peni hitinawa kiyala. Elisa api danna swamin wahanse kenek karamunu karala balla kiyenawa me mæriccha mahatmaya īlaga upata sakas karagatte kohida kiyala. Evelave swamin wahanse dakina alu kalu paata wathura tankiyak wage visala wathura gabala. E kalu paata kiyanne ara bohoma durwala අර පිටකොටුවේ කාණු ඉතුරුවාම ඉන්නේ කළුපාට අපුල ජලයක් කළුපාට අන්නේ වගේ කළුපාට මේ කළුපාට වතුර තටාකය අපි හිතමු ගින්දර දාලා රත් කරනවා රත් කරනකොට මොකද සිද්ධ වෙන්නේ දුම් දාන නේද තව තව රත් කරනවා එතකොට මොකද සිද්ධ වෙන්නේ ජෑන් ගෙඩි ප්‍රමාණයට බබුලු දාන තව තව රත් කරනකොට ලොබි ගෙඩි ප්‍රමාණයට බබුලු දාන මේක හොඳටම රත් වුණාට පස්සේ මොකද වෙන්නේ? බෙලි කෙටි ප්‍රමාණයට කුබුළු ගන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර මහත්යාගේ ඊළඟ උපත අරමුණු කරද්දී මේ ස්වාමීන් වහන්සේට පේන්නේ අර කළු වතුර බෙලි කෙටි ප්‍රමාණයට ගොද ගොද ගාලා උතුරනවා. බෙලි කෙටි ප්‍රමාණය. ඒ කියන්නේ අර මහත්යා නිරේ පැහැෙනවා. අර යෝධිය නිරේ පැහැෙනවා. දැන් හරි ප්‍රශ්නයක් දරුවා කියන සුදු ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා රාත්‍රියට තාත්තා පේනවා කියලා. නමුත් අපි දන්න ස්වාමීන් වහන්සේ අරමුණු කරලා බලනකොට අරසා බෙලිගෙඩි පමණට ගොජ ගොජ කාලා ගිනියම් වෙල වතුරේ එයා තැම්බෙනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ තීරණය කළා කියනවා මේ මහත්මයා ගත කරපු ජීවිතය පිළිබඳ හොයන්න ඕනේ කියලා. එහෙම සොයාගෙන සොයාගෙන යනකොට එයා දකිනවා මෙයා ජීවිතේ සීලයක් ආරක්ෂා කරපු කෙනෙක් හැම වෙලාවම අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරපු කෙනෙක්. හදි වුණියන් ඔය කරන්න තියෙන සියලුම දේවල් කරපු කෙනෙක්. ඒ විතරක් නෙමේ තිරිසන් සත්තු එක පවා කාමයේ වර්ධවයන් සිටිච්ච කෙනෙක්. දැන් හාමුදුරන් ප්‍රශ්නයක් නැහැ. සුදුසු දැනයි ලැබෙන්නේ. සුදුසු නැහැ ලැබෙලා. දැන් යා කාව දවසානේ රැවැට්ටුවේ ලෝකයේ ඉදිරියේ සිල්වතෙක් හැටියට ජීවත් වෙලා අවසානේ කාවද රවට්ටලා තින්නේ? तमाम जूरी है तीने तमाम तुले जूरी सभी दियो पास्ते ने किंगा ये पास्ते ना तमाय पास्ते वेदना संन्यास संकार विन्यान किने जूरी सभी दियो पास्ते ना मैं पास्ते ना कोई में वेला आपका देखा पहली ये वाद विला इन्हें नहें पास्ते किने जूरी सभी क्या नेगी तट पास्ते ही वेदना हो किने जूरी सभी क्या वाद विले वेदना हो किने जूरी सभी क्या नेगी तट पास्ते ही संन्यास हंदुना आगे नहीं हो किने जूरी सभी क्या वाद विले අදුනා ගැනීම කියන ජූරි සභිකයා නැකිතලා ගියාට පස්සේ චේතනාව කියන සංස්කාර කියන ජූරි සභිකයා වාඩි වෙයි. මෙන්න මේ චේතනාව කියන සංස්කාර කියන ජූරි සභිකයා තමයි තීන්දුව දෙන්නේ. දෙන්නා වූ තීන්දුව දීලා යා නැකිතලා ගියාම විඥාණය කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා තමයි තීන්දුව ක්‍රියාත්මක කරන්නේ. ජෝගේ තිබේ තමා තුල. නමුත් අපි දැනගෙන හිටියේ නෑ මේ මහත්මයා දැනගෙන හිටියේ නෑ ජූරිය තියෙන්නේ තමා තුලයි කියලා. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන්මයි අපි සීලය තුල ස්ථානගත වෙන්න ඕනේ. මොකද සීලයමයි අපිව සුගතිගාමි ජීවිතයක් අපිට ලබලා දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච සීලය තමයි ගිහි අයගේ නිත්‍ය සීලය කියලා. පුළුවන් අවස්ථාවන්දී උපෝසත සීලයන්ට යන්න. නමුත් නිත්‍ය සීලය පංච සීලය. මෙන්න මේ පංචශීලයේ ආරක්ෂා කරද්දී නිරතුරුවම අපි හිතන්න ඕනේ මේ සීලය කියන කාරණේ දස කුසල් කියන කාරණේට අරගෙන යන්න. මොකද අපි පංචශීල සමාදන් වුණා. ආජීව අට්ඨමක සීලය සමාදන් වුණා. උපෝසත සීලයන් සමාදන් වුණා. අපි තුල රැකෙන්නේ මොකද්ද? කාය කර්ම වචී කර්ම කියන කාරණා දෙක. කායෙන් සිදුවෙනා වූ වැරදි තුන සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වැරදවා හැසිරීම වචනයෙන් සිදුවෙනා වූ වැරදි අතර මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පත් කළා. දැන් මොන සීලයක් සමාදන් වුණත් මේ කයෙන් සිදුවෙනා වූ අකුසල් සහ වචනයෙන් සිදුවෙනා වූ කාරණා හත තමයි ආවරණය. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා. මනෝ කර්මයි බලවත් කියලා. ඒතර මනෝ කර්ම කියන්නේ මොනවද? අකුසල මූලයන්. ලෝභ ද්වේෂ
මේ කාය කර්ම වාචික කර්ම වටා මේ කාරණා තුනයි බලවත් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් අපි සීල් සමාදන් වෙනවා. සීල් සමාදන් වෙලා අපි අතින් අපිට කේන් කියන ද්වේෂයක් සකස් වෙනවා. ඒ ද්වේෂය සකස් වෙනකොට අපි බලනවා අපේ සීල්පදය දුර්වල වුණාද කියලා. දුර්වල වෙලා නැහැ. සතෙක් මැරුවෙත් නැහැ, බොරු කිව්වෙත් නැහැ, හොරකම් කළෙත් නැහැ, මුකුත් කළේ නැහැ. දැන් යා සතුරු වෙයි සීල්පදය බිනුනේ. නමුත් සතුරු වෙන්න දෙයක් වෙලා තියෙන්නේ බලවත් වූ මනෝ කර්මයක් සිද්ධ වෙනවා. එනිසා සීලය කියන කාරණේ නිරේතුරුවම දස කුසල් කියන තැනට ඔසවා තබන්න අපි දක්ෂ වෙන්නේ. එහෙම වුණොත් තමයි අපිට සීලෙන් සැබෑ ඵලයේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඊළඟට ආයිමත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සීලය කියන කාරණය ආර්ය සීලයක් බවට පත් කරගන්න අපි දක්ෂ වෙන්නේ. ආර්ය සීලය. මොකද සීලය බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා දඹදිව තිබ්බා වූ දෙයක්. මෙන්න මේ තිබ්බා වූ සීලය බුදුරජාණන් වහන්සේ තමයි ආර්ය සීලයක් බවට පත් කරලා අපිට දෙන්නේ. ආර්ය සීලය. ඒතර ආර්ය සීලය කියලා කියන්නේ මොකක්ද? සීල් සමාදන් වෙනවා. සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කරනවා. ආරක්ෂා කරගත්තා වූ සීලය නැවත නැවත මෙනෙහි කරනවා, ආවර්ජනය කරනවා. එහෙම කරමින් සීලෙන් ලැබෙනා වූ ආනිසංස අපි විදර්ශනාවට ලක් වෙනවා. විදර්ශනාවට ලක් වෙනවා. මොනවාද සීලෙන් ලැබෙන ආනිසංස? අපේ කීර්ති රාවේ පැතිරෙනවා. ඕනෑම සභාවක් ඉස්සරහට අපි නොබියව යනවා. අපේ වස්තුව සම්පත් රැකෙනවා. සීමුලා නොවි මැරෙනවා. අප්‍රමාදී භාවය සකස් වෙනවා. සුගතියේ උපදිනවා. දැන් මේ කියපු සියලු ආනිසංස නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් අපි සිල් රැකලා මේ ආස්වාදයට බැඳෙනවා කියන්නේ අනිත්‍ය උදයකට බැඳෙනවා නේද? අනිත්‍ය උදයකටයි බැඳෙන්නේ. එනිසා අපි සිල් රැකලා අපි ප්‍රාර්ථනා කරනවා නම් මම දෙවියෙක් වේවා කියලා අනාගත පංච උපාදානස්කන්ධයක් නේද ප්‍රාර්ථනා කරන්නේ? අපි සිල් රැකලා අනාගතයේදී බ්‍රහ්මයේ මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අපි රූපයක් නේද ප්‍රාර්ථනා කරන්නේ? එහෙනම් පුතේ අපි ප්‍රාර්ථනා කරන්නේ දුක සිල් රැකලා. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සිල් සමාදන් වෙන්න. එහි ආනිසංස ජීවිතයට ලබන්න. ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඒ ආනිසංසංගේ අනිත්‍යභාවය දකින්න. දෙවියෙක් කියන කාරණේ සිහිපත් වෙනකොට ඒ දෙවියාගේ දිව්‍ය ලෝකයේ අනිත්‍යභාවය දකින්න. අපි සිල් ආරක්ෂා කරලා අතීතේ සක්‍රියා වෙලා ප්‍රමාණ වාරයක් ඉපදිලා ඉන්න. අපි සිල් ආරක්ෂා කරලා අතීතේ සක්විති රජ වෙලා අප්‍රමාණ වාරයක් ඉපදිලා ඉන්න. සුජම්පති වෙලා ස්ත්‍රී රත්නය වෙලා ඉපදිලා ඉන්න. නමුත් ඒකේ තේරුම ඒව ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. එනං ඔබ මේ මොහොතේ භවයේ උදසානං සැපයේ උදසානං සිල් ආරක්ෂා කරන්නේ ඒ කරන දේ තනිත්‍ය වෙන දෙයක්මයි. එනිසා ආස්වාදයට බැඳෙන්න එපා. පංච උපාදානස්කන්ධයට බැඳෙන්න එපා. සිල් ආරක්ෂා කරමින් එහි ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන. එතන තමයි භව නිරෝධයට මාර්ග ආරකාන්ත සීලයක් බව. ඒක තමයි රහතන් වහන්සේලා රැක්කා වූ සීලය. රහතන් වහන්සේ රකින්නා වූ සීලයක් තියෙනවා. ඉතින්දී අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි කියනවා. ඒ කියන්නේ පරපණ නසන්නේ නැහැ. පරපණ නසන්නේ නැහැ කිව්වට අපි තාම අපේ පණ නසා ගන්නයි ස්වභාවෙ තියෙනවා. අපි තාම නැවත මැරිලා ඉපදෙන ස්වභාවෙ ඉන්නවා. නමුත් රහතන් වහන්සේ කියන්නේ යා මැරිලා තමන්ගේ ජීවිතය නැවත නසා ගන්නෙ නැහැ. අපි පරපණ නසන්නේ නැහැ කියලා කිව්වත් අපි සතර අපායට වැටිලා එළුවේ කරකේ කුකුලෙක් වෙලා බෙල්ල කපා ගන්නා ස්වභාවෙ ඉන්නේ. නේ. එනිසා රහතන් වහන්සේ කෙනෙක් අතින් ඒ සීලය රැකෙන්නේ යා නැවත නැවත තමාව මරා ගන්න ස්වභාවයට යන්නේ. එතෙන්ට අපි මේ සීලය අරගෙන යන්න ඕන. එතෙන්ට අපි මේ සීලේ ශක්තිය අරගෙන මේ සීලේ අර්ථය අරගෙන අපි එතෙන්ට යන්න ඕන. එතන බලන්න මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අපි බොරු කියන්නේ නැහැ. එතකොට අපි බොරු කියන්නේ නැහැ කිව්වත් පුතේ අපි මේ ලෝකයේ තියෙන ලොකුම බොරුව තාම කියනවා. නේ? මේ ඇස සැපයි කියලා අපි කියනවා පුතේ. මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් සැපයි කියලා නිත්‍යයි කියලා අපි කියනවා නේ. බොරුවක් නෙමේද? බොරු. එතකොට රහතන් වහන්සේ කියන කෙනා මේ බොරුව කියන කාරණය මුසාවාදී කියන තරම් අතෙන්ට මොසවාගෙන යන්න. එනද නමුත් ඔබලාට තියෙන්නේ පංචශීලය කියන කාරණේ අපිට තියෙනවා නේද? ඒ නිසා මේ පංචශීලය කියන කාරණය ජීවිතේ පරදුවට තියලා ආරක්ෂා කරගන්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තුන්වෙනි කාරණේ තමයි ওই පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ.
තෙරුවන් කරේ ශ්‍රද්ධාව සකස් කරගත්තා. ඊළඟට සීලය ආරේකාන්ත සීලයක් හැටියට රැකගත්තා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකි. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මම මුලින් මතක් කළා. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය. තේරෙනවද? ඉතින් ගිහි පින්වතුන්ලාට ගොඩාක් භාවනා කරනවා කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවමයි සීලයමයි මුල් වෙන්නේ. එතනදී ඔබට අවශ්‍ය සමාධිය ඔබ තුල සකස් කරලා දෙනවා ප්‍රඥාව වැඩෙන. එනිසා නිරේතුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන හිතනකොට ඔබ අර අතීතයේ හිටියා වූ අනේ පිළිසිටුතුමා විසාකාව කියන කාය ජීවත් වුණ ආකාරය මනසින් දකින්න. අර නකුල මාතා නකුල පියා ජීවත් වුණ ආකාරය මනසින් දකින්න. ඒ අය විවාහ වෙලා දරුමුණු පුරන් හදලා කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ පරිහරණය කරමින් සාසනික සේවාවන් සාංශික දායකකම් කරමින් ඒගොල්ල සතර අපායි පිළි. මේ එහෙනම් ගොඩාක් අනිත්‍ය සංඥාවට ඒගොල්ලෝ ගියේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවමයි සීලයමයි ඒගොල්ලන්ට අවශ්‍ය මාර්ගය සකස් කළා. ඒ නිසා ඔබලා වැඩි බර යොදන්න ඕනේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටමයි. එතනයි මුල. දෙවනුව සීලය ආරේකාන්ත සීලයක් හැටියට රැක ගන්න. ඒ තුල සකස් වෙන්නා වූ සංහිඳීම සමාධිය තුල ඔබට අවශ්‍ය ප්‍රඥාව සලසලා දෙන්න. තේරුණා? ඔබ බලන්න හිතේ අනිත්‍යභාවය නිරතුරුවම දකිමින් ඉන්න. දැන් අද උදේ ඉඳන් මේ වෙනකොට හිත කී දහහක් අපිට ඇති වෙන්නේ නැද්ද? අද උදේ නැගිටින්න කියලා හිත කිව්වොත් ඒකක් බොන්න කියලා හිත කිව්ව ඇඳුම් අඳින්න කියලා හිත කිව්ව. දැන් මෙහෙට එන්න ඕනේ කියලා හිත. නමුත් දැන් උදේ තේ බොන්න කියපු හිත තියනවද? ඇඳුම් අඳින්න කියපු හිත තියනවද? මෙහෙට එන්න කියපු හිත තියනවද? නැහැ. සකස් වුණා වූ හැම හිතක්ම අනිත්‍ය වුණා අපිව ක්‍රියාත්මක භාවයට පත් කරගන්න. දැන් අපිව මෙහෙට එන්න කියලා හිත සකස් වුණා අනිත්‍ය වුණා අපි මෙහෙට ආවා. එතකොට මේ ක්‍රියාත්මක භාවය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? එක්ක කුසලයක් සිද්ධ වෙනවා එක්ක අකුසලයක්. දැන් මෙහෙට එන්න කිව්ව දැන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? කුසලයක්. කාට හරි බයින් යන්න ඕනේ කිව්වා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? අකුසලයක්. ඒ නිසා සකස් වෙන්නා වූ හැම හිතක්ම අනිත්‍ය වෙලා යනවා අපිව ක්‍රියාත්මක භාවයට. ක්‍රියාත්මක භාවය නිසා එක්ක අපි කුසලයක් සිද්ධ කරගන්නවා එක්ක අපි අකුසලයක්. කුසල් සහ අකුසල් කියන්නේ සංස්කාර. සංස්කාරවල ස්වභාවය අපේ භවයට. එහෙනම් අපි මේ සාරා සංකල්ප ලක්ෂ ගානක් මැරෙමින් ඉපදෙමින් හේතුඵල ධර්මයන්ට අනුව මේ යන්නේ. අපිට අයිති නැති හිතක් අපේ කර ගැනීම නිසා නේද? අපිට අයිති නැති පස්සේ නිසා සකස් වෙන්නා වූ හිත අපි තෘෂ්ණාවෙන් තෙත් කරලා අපේ කර ගන්න. දැන් ඊයේ කේන්තියක් සකස් වුණා නම් ඒ කේන්තිය දැන් තියෙනවද? නැහැ. දැන් මෙතන ඉඳන් බැලුවොත් ඊයේ කේන්තිය කියන්නේ මෝහයක්, කිසිම තේරුමක් නැති දෙයක් හැටියටයි අපිට පේන්නේ නේ. අපිට කිසිම තේරුමක් තියෙන දෙයක් හැටියට ඒක පේන්නේ නැහැ. නමුත් කේන්තිය නැති වුණත් ඊයේ කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලයේ අපි පිටිපස්සේ තියෙනවා. කේන්තිය දැන් නැහැ, අකුසලයේ අපි පිටිපස්සේ තියෙනවා. නේද? එහෙනම් Taman හිත දිහා බලන් ඉන්න සකස් වෙන්නා වූ හැම හිතුවිල්ලක්ම ඔබේ භවයට අරන් යන්නා වූ සංස්කාරයක්, එක්ක කුසල් හෝ අකුසල්. තේරුණාද? ඒ නිසා ඒ සකස් වෙන්නා වූ හිත අනිත්‍යයි කියලා දකින මොහොතක් වාසා අපි භවයට යන්නා වූ සංස්කාරයක් නාත ගන්න. නමුත් කුසල් සංස්කාර නාත ගන්න යන්නේ කුසල් සංස්කාර ඔබලාට අවශ්‍යයි ශෝවන් ඵලයට පත් වෙන්න. එහෙනම් අකුසල් සංස්කාරයන් සකස් වෙනකොට ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි සකස් වෙනකොට ඒ හිත හැම වෙලාවෙම අනිත්‍යයි කියලා දැකලා ක්‍රියාත්මක භාවයට පත් වෙන දෙන්න එපා. තේරෙන්න. දැන් ඔතනින් බලාගෙන හිටියාම ඕක තමයි පංච උපාදානස්කන්ධයන් එක්ක බලන්න. එන්න සිත කියන්නේ පංච උපාදානස්කන්ධ. දැක්කාය කියන තැනින් නවතිනවා. ඇසුනාය කියන තැනින් නැවතිනවා. දැනුනාය කියන තැනින් නැවතිනවා. විදීමකට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආකාරයෙන් දකිමින් ඉන්න එතන තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. මම මුලින් කිව්ව ඇසේ අනිත්‍යභාවය දකින්න ඇති, කනේ අනිත්‍යභාවය දකින්න ඇති. ඒවා නිසා සකස් වෙන පස්ස වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ නිසා නිරතුරුවම මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ඉන්න. පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධ තමයි රූප උපාදානස්කන්ධය. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි අපි විඳීම සකස් කරන්නේ. යමෙක් රූපය අවබෝධ කරගනිද්දී ඊතුළු කාරණා පහම යාතුල අවබෝධ වෙනවා නේද? මොකද මෙතනින් තමයි ඒ කාරණා පහ සකස් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ නිරතුරුවම මේ රූපයේ අනිත්‍යභාවය දකිමින් ඉන්නේ. මේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ අනිත්‍යභාවය දකිමින් ඉන්නේ. ඒ වාට පස්සේ වෙන්නා වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
එතකොට දැන් මේ කාරණා තුනයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. ගොඩාක් දේවල් කියන්නේ නැහැ. දෙනුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සීලය, පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බව. ඉතින් ඔබලාට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණා තුන තමයි ජීවිතේ තුලින් වඩන්න කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ වань බුදුරජාණන් වහන්සේ කොයිසම් දෙයක් අපිට දීලා තියෙනවද කියලා. නේද? මේ ශාසනය නිසා නේද මේ සම්මා සම්බුද්ධ ශාසනය නිසා නේද ඔබලාට මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. ඔබ මේ බෞද්ධෙක් වුණේ. මේ වස්තුව දේපල සම්පත් කීර්තිය මේ සියල්ල ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා. කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් නිසා. තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව නිසා. නේද? අපිට පුතෙක් ලැබුණා නම් දුවෙක් ලැබුණා නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වස්තුවක් දේපලක් රැකියාවක් මේ සියල්ලම අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසාමයි. එනිසා ඔබේ ජීවිතය කියන්නේ බුදුරජාණන් වහන්සේටයි කියලා. මොකද සද්ධර්මයේ ඵලය තමයි ඔබේ ජීවිතය කියන්නේ. එහෙනම් ඔබ මේසා සද්ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ තුලින් අසිරියක් ලබනවා නම් ඔබේ අසිරිය ලබා දුන්න බුදුරජාණන් වහන්සේ උදෙසා මේ කුංචි කැපවීම කරන්න අපි පසුබට වෙන්න නැත්. මොකද මේ සියල්ල ඔබට ලැබුණේ සද්ධර්මයේ නිසා. පෙර ජීවිතවල ඊට ඉස්සෙල්ලා ජීවිතවල සද්ධර්මයේම සරණ තුලින් තමයි මේ සියල්ල ඔබට සකස් වුනේ. වෙන දෙයක් නෙමෙයි. ඔබ සුගතිය කුමක්ද කියලා හඳුනාගත්තේ සද්ධර්මයේ නිසා. ඔබ කර්මය කර්මඵල විශ්වාසය හඳුනාගත්තේ සද්ධර්මයේ නිසා. ඔබ අම්මා තාත්තාගේ ගුණයන් හඳුනාගත්තේ සද්ධර්මයේ නිසා. නැවත සුගතියකට යන්න පාර සොයාගත්තේ සද්ධර්මයේ නිසාමයි. ඉතින් ඒසා දෙයක් බුදුරජාණන් වහන්සේ නිසා අපි ලබා ගත්තා නම් ඒසා දෙයක් ලබා දුන්න බුදුරජාණන් වහන්සේ උදෙසා මෙන්න මේ කාරණා තුන අපේ ජීවිතෙන් වඩන්නේ. එහෙම නැත්නම් අපි ණයකාරයෝ. ණයකාරයෝ කියන්නේ අපි මිත්‍යා දෘෂ්ටික භාවයකට එනිසා ලබා ගත්තා වූ මේ ජීවිතය අර ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබා ගත්තා. එහෙනම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලයත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් කියන කාරණය තුලින් අර ශ්‍රේෂ්ඨ මරණ පහින් ඒකට ගෙනියන්න අපි දක්ෂ වෙන්න. දැන් මම කිව්වේ මේ සම්බන්ධව යමක් අහන්න තියෙනවා නම් අහන්න. දන්නවා නම් කියන්න දැන සම්මතයි. මොනවද තේ අහන්න තියෙන්නේ? ඒක නැති වෙන්නේ ධර්ම කාරණා ගැන අහන්න තියෙනවා. මොනවද අහන්න දරුවෝ? ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනා නොකර නිවන් අවබෝධ කරගන්න අපහසුයි කියලා කියන්නේ. භාවනා නොකර කොහොමද මේ නිවන් අවබෝධ කරගන්නේ? මම එහෙම දෙයක් කිව්වද? නෑ. මම කිව්වේ සතර පායන් විතර තැන විතරයි. ඈ එතන පංච උපාදානස්කන්ධය අනිත්‍ය බවයි දකින්නේ කියලා. භාවනාවෙන් තොර නිවන් අවබෝධ කරගන්න බැහැ. තේරෙනවද? ඉතින් ඒ සංසාරේ පාරමී දම් පුරලා ඒ අතීත දේවල් සම්පූර්ණ කරලා ආපු අය බාහ්‍ය දාරුචරිය, එදිරි ගියාම සම්තිස, ඒකල අඟුලි මාලල වගේ අය ඒ ඒගොල්ලෝ සංසාරේ ඒවා ශක්තිමත් ආකාරයෙන් වඩලා තිබ්බා. ඒ වැඩිවීමට අවශ්‍ය බුදුරජාණන් වහන්සේ වා සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා ඒ අවශ්‍ය කමඨාන් දීලේ අතීතයේ වැටුවා වගේ මතු කරලා ගත්තා. ඒ නිසා ඒගොල්ලන්ට සීලය පිළිබඳ සමාධිය පිළිබඳ ප්‍රශ්නයක් උනේ නැහැ. අතීතයේ රැක්කා වූ සීලයන්ගේ මතකයේ කමඨාන් තුලින් මතු කළ දෙද්දිම ඒ මොහොතේ මෙයාගේ හිත සමාධිමත් භාවයට ඒ සමාධිමත් භාවයෙන්ම ප්‍රඥාව සකස් කරලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ දෙසිස්මා පුරුෂ ලක්ෂණ දකිද්දිම ඒ දැක්ම තුලම උන්වහන්සේ වාග්මාලාව ඇහෙද්දිම ඒ ඇහිම තුලම සද්ධා වචන සද්ධාවක් බවට වත් වෙනවා. නමුත් අද ඒ වාසිය අපිට නැහැ. අද බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැකලා ලබන්නා වූ ඒ ශක්තිය අපිට ගන්න වාසනාව නැහැ. නමුත් එහෙමනම් අපි තුලින්ම අපි මේක මතු කරලා ගන්න. එතන අපේ හැකියාව අපේ දක්ෂතාවය අපි තුලින්ම අපි මතු කරලා ගන්න. බුදුරජාණන් වහන්සේ කියන නමක් මේ අපිට ඇවිල්ලා මෙහෙමයි මෙහෙමයි කියන්නේ. ඒ නිසා එතනදී අනිවාර්යයෙන්ම භාවනාව කියන කාරණේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණේ අත්‍යවශ්‍යයි. එතන සතර සතිපට්ඨානය කියන කාරණේ අත්‍යවශ්‍යයි. නමුත් මුල් තැන දෙලුවන් කෙරෙහි වූ සද්ධා. මොකද අපි වැඩෙන්නේ මොකද්ද දැන් මේ මාර්ගය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකේ තේරුම් ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය තියෙන්නේ 7 වෙනි කාරණේ හැටියට. සම්මා සමාධිය තියෙන්නේ 8 වෙනි කාරණේ. එහෙනම් 7 වෙනි කාරණේට ඉස්සෙල්ලා කාරණා 6ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කාරණා 6ේ ඵලය තමයි සම්මා සතිය කියන්නේ. එහෙනම් ඒතකොට මේ කාරණා 6 මොකක්ද? එක සම්මා දිට්ඨිය. දෙක සම්මා සංකප්ප. එහෙනම් ප්‍රඥාවටයි අදාළංග. ඊළඟට සම්මා වාචා කම්මන්තෝ සම්මා ආජීව සීලයටයි කියන්නේ. සම්මා වායාමෝ සමාධියටයි කියන්නේ. ඒතකොට දැන් මේ සියල්ල වඩමින් ඉන්නවා. තේරෙනවද? මේ සියල්ල වඩමින් ඉන්නවා. වඩමින් කියන්නේ කෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. ඒතකොට අවිහිංසාව, අව්‍යාපාදය, නෙක්ඛම්මේ අතහැරීම ඈ ඊළඟට සීලය.
මේ සියල්ල වඩාගෙන යද්දි තමයි අපිට සතිය කියන කාරණේ සකස් වෙන්නේ. මේ කාරණා හය වැඩිවීමෙන් තොරව කවදාකවත් සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ. සකස් වුණොත් සකස් වෙන්නේ මිච්ඡා සතිය. ඒක හොඳට තේරුම් ගන්න. යමෙක් තෙරුවන් කරේ ශ්‍රද්ධාවෙන් බැහැරව සීලයෙන් බැහැරව භාවනාව විතරක් යනවනම් කවදාකවත් එයාතුල සම්මා සතියක් සකස් වෙන්නේ ඒක මිච්ඡා සතියක්මයි. මිච්ඡා සතියක් තුළින් සකස් වෙන්නේ මිච්ඡා සමාධිය. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයේ මේ මාර්ගාංග 6ම වැඩිනවා. එහි ඵලය තමයි සම්මා සතිය කියන්නේ. සම්මා සතිය තුළදී අපිට පංච උපාදානස්කන්ධයේ සත්‍ය සතිපට්ඨාන ධර්මයන්ගේ අන්තභාවය අපි දකින්නේ. එහෙම. ඒතර අරමයි ඵලය. ඒ නිසා භාවනාව කියන කාරණයෙන් විතරක් අපිට යන්නත් බෑ මේ කාරණා වඩාගෙන අපි එන්නේ. නමුත් සෝවාන් ඵලයට පත් වුණ වෙලාවේ සද්ධාව පිළිබඳ සීලය පිළිබඳ ඉන් පිළිබඳ පස්සේ අපිට ගැටලුවක් නැහැ. ඊට පස්සේ ආතුල දිගටම වැඩෙන්න ඕනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය. තේන්නාද? ඒ නිසා භාවනාවට අවශ්‍යයි කියන්නේ භාවනාව කියන්නේ තෘෂ්ණාව ෂේ කරනවා නේද? ඒක තෘෂ්ණාව ෂේ වෙන්න නම් අර මුලින් දින දේවල් වඩාගෙන අපි මෙතෙන්ට සම්මා සතිය කියන්නේ ඒක. දැන් හරකෙක් ඉන්නවා. අපි මේ හරක ලෙහෙල දාන්න. ලෙහෙල දැම්මම යා මොකද කරන්නේ? වටේම තියෙන ගොයන් ටික පොල් පැල ටික කොස් පැල ටික කන. දැන් අපි යා මීටර 20ක කඹයකින් බඳිනවා. බැඳලා මොකද වෙන්නේ? එයා යන්නේ මීටර 20 ප්‍රමාණ. ඒ මීටර 20 කඹෙත් අයින් කරලා මීටර 10ක කඹයකින් බඳිනවා. දැන් යන්නේ යා මීටර 10. ඒකත් අයින් කරලා මීටර 5කින් බඳිනවා. දැන් යන්නේ මීටර 5. මීටර 5 ප්‍රමාණෙත් අයින් කරලා එයා කනුවට බෙල්ල තියලා බඳිනවා. දැන් එයා යනවාද? ඕක තමයි සතිය කියන්නේ. තේරෙනවද? නමුත් මේක සම්මා සතිය නෙමෙයි. මේක සතිය. නැවතිලා ආඉන්නවා. නමුත් මෙයා මෙතන නැවතිලා ඉඳලා අර ගොයම් පැල දිහා, කොස් පැල දිහා, කොල් පැල දිහා බල බල කෙල ගිල ගිල තමයි තෘෂ්ණාව ඇති වුණාද? නැහැ. කෙල ගිල ගිල ඉන්නේ. කොහොමද කඩාගෙන යන්නේ කියලා හිතමින් ඉන්නේ. සම්මා සතියක් සකස් වෙලා. ඇයි සම්මා සතියක් සකස් වුනේ නැත්තේ? අර ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගංග හයෙන් යා පෝෂණය වුනේ නැහැ. ඒ පෝෂණය වෙච්ච දේ තමයි සම්මා සතිය. ඒක සම්මා සතියෙන් නැවතිලා ඉන්න කෙනා තුළ තෘෂ්ණාව හීනයි. තේරුණාද? තෘෂ්ණාව හීනයි. ආරකින් පරිපූර්ණ වෙලා ඉන්නේ. එයා එමත් කඩාගෙන අරක කන්න යන්න ඕනේ. එහෙම නැත්නම් කෙල 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 ඉන්නේ නැහැ. එතනයි එතන භාවනාවක් තියෙන්න ඕනේ. නමුත් භාවනාව ඉස්සෙල්ලා අර කාරණාම පරිපූර්ණ කර ගන්න. මන්ත්‍රනේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පංච ඉන්ද්‍රියයි පංච බලයයි අපි වඩා පැහැදිලි කරගන්නවා. පංච ඉන්ද්‍රියයන් කියන්නේ මාත්‍රේ පංච බලක් කියන්නේ මේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥාමයි. පංච ඉන්ද්‍රියයන්වත් ඒ කාරණායි වැඩෙන පංච බලවල. නමුත් පංච ඉන්ද්‍රියයන් කියන්නේ මාත්‍රේ සෝවාන් ඵලයට පත් වෙන කෙනා තුළ පංච ඉන්ද්‍රියයන් වැඩිලා ඉවරයි. එතනින් පස්සේ ආයමත් යාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රිය ධර්මයන් පහම මාත්‍රේ බල ධර්මයන් හැටියට වැඩෙනවා. බල ධර්මයන් පරිපූර්ණ කරන්නේ රහතන්. පංච ඉන්ද්‍රියයන් බල ධර්මයන් හැටියට වැඩි. ඒ බල ධර්මයන් කියන්නේ ඊළඟට යාතුළු පංකර විදර්ශනානුමනමයි සකස් වෙන්නේ. විදර්ශනානුමනමයි සකස් වෙන්නේ. ඒක බලයක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය බලයක් බවට පත් වෙනවා. ඒ බල ධර්මයන්ගේ පරිපූර්ණ භාවයට පත් වෙන කෙනා තමයි රාතන් වහන්සේ කියලා කියන්නේ. ඒක තමයි මාත්‍ය. තේරුණාද? මොකද මාත්‍ය? මෙහෙම ජී ජීවිතය තුළ ගත කරනකොට මහත්වේ අපි තාම සතර අපායෙන් නිදිලා නැත්නම් අපිට කුසල් කියන කාරණේ අවශ්‍යයි. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව වැඩෙන්න ඕනේ නේද? දන් දෙන්න ඕනේ නේ. ඒ කාරණා කෙරෙන්න ඕනේ. එතකොට අපිට සාමාන්‍ය අවස්ථාවේදී කුසල් සිත් අනිත්‍යයි කියලා අපිට දකින්න කියන්න බෑ නේද? නමුත් Taman භාවනාවක් කරන වෙලාවේ සකස් වෙන්න ආව හැම එකක්ම අනිත්‍යයි කියලා